දෙන්න තුන්දෙනෙක් වැටුණා. එනසා ෆිල්ම් එක ඉවරනේ තාම. තව යන් ඉස්සරහට අපි බලමු ඊළඟ චිත්‍රපටි ඊළඟ ජවනිකාවල මොකද වෙන්නේ කියලා. දැන් මේ සින්දුවනේ තියෙන්නේ. මේ මැතිවරණ ජයග්‍රහණයත් එක්ක අපි මතුකල යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ධනවාදය, පසුගාමී ධනවාදය නව යුගයට අවතීර්ණ වෙමින් තියෙනවා. තාම පැහැදිලිව ආචාර ධාර්මික ධනවාදයක් දිහාට ලංකාවේ ධනේශ්වර සමාජය ගමන් කරමින් තියෙනවා. එනිසා මෙන්න මෙතනදී තමයි වැදගත් වෙන්නේ සමාජවාදී මූලධර්ම මත පිහිටා අපි ඉදිරිපත් කරපු වැඩපිළිවෙල. ක්‍රමවිරෝධී දේශපාලනය අපි ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. IMF එකේ වැඩසටහන ඉදිරියට ගමන් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් හඳුන්වා දුන්න පනත් කීපයක් තියෙනවා. ඒ කියන්නේ එකටම හඳුන්වා දුන්න පනත් දෙකක් තියෙනවා. ඒ තමයි මහ බැංකුව ස්වාධීනකරණය කිරීම පිළිබඳව පනත සහ එකම ආර්ථික පරිවර්තන පනත. මේ පනත් දෙක ඉතාම අවදානම්කාරී වන්නේ මෙන්න මේ කාරණය නිසා. මහ බැංකුව කොහොමද ජනතාවගේ නැත්නම් රජයේ තියෙන ප්‍රතිපත්ති වලට සම්බන්ධ කරගන්නේ? එකම ආර්ථික පරිවර්තන පනත අහෝසි කරන්නේ නැතුව මේ තියෙන අයවැය ප්‍රතිපත්ති රජයට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ඒකට හේතුව IMF එක විසින් පනවපු ප්‍රධාන වගන්ති තුනක් අනුකූලව තමයි මේ ආර්ථික පරිවර්තන පනත නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර ආර්ථික පරිවර්තන පනත අනුගමනය කරනවා නම් ජනතාවාදී විදිහට අයවැය ප්‍රතිපත්තිය කළමනාකරණය කර ගැනීමේ විශාල බාධකයක් ජාතික ජනබල වේගී තියෙන ආණ්ඩුවට ඉදිරියේදී එල්ල වෙනවා. ඒ නිසා අපි තාම දැඩිව කියන්න කැමති මෙන්න මේ පනත් දෙක අහෝසි කිරීමේ අවස්ථාව දේශපාලනිකව දැන් මේ ආණ්ඩුවට ලැබිලා තියෙනවා. මොකද එහෙම නැතුව ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් අයවැයක් නිර්මාණය කර ගැනීමේ පැහැදිලි බාධාවක් මම හිතන්නේ මේ ආණ්ඩුවට ඉදිරියේදී එල්ල වෙන නියමිතයි. මේ දේශපාලන සිතියම වෙනස් වෙන්න මූලිකම බලපෑවේ අරගලය. යෝජනා කළා එළිය බලය ගැන වැඩ කරන්න අපිට ඇතුළේ බලයක් තිබ්බොත් හොඳයි කියලා. නමුත් ඒක උන්නේ නැහැ. නමුත් මෙතනින් එහාට කොහොමත් අපි එළිය බලය අපි හදනවා. මිනිස්සු ඇත්තම දැන් දන්නවා ඒගොල්ලොම තීරණ කරන් තියෙනවා අපරාධෙ මෙච්චර බලයක් ආවනම් මේ එනවා කියලා දන්නවනම් අපි ඕගලන්ට ඡන්ද දෙනවා කියලා. තරුණයන්ගේ ප්‍රශ්න, ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න, මිනිසුන්ගේ ප්‍රශ්න, ගොවියාගේ ප්‍රශ්න, කම්කරුවගේ ප්‍රශ්න, දීවරයාගේ ප්‍රශ්න මේ හැමදේම අපි අරගල භූමිය ඇතුලේ කතා කළා. ඒ ක්‍රියාමාර්ගයන්, ඒ ප්‍රශ්න අඳුරගෙන, ඒ අපි කතා කරපු දේවල් එක්ක, ඒගොල්ලෝ කතා කරපු දේවල් එක්ක ක්‍රියාමාර්ග ඒ විදිහට ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සමහර දේවල් මිස් වෙන්න පුළුවන්. ඉතින් මේ මිස් වෙන දේවල් අපිට මතක් කරන්න සිද්ධ වෙනවා. රටේ ජනතාව තීරණය කරලා තියෙනවා පරණ පක්ෂවල පරණ හිටපු සමහර චරිත එළවන්න. එතකොට ඒ එළවීම ඇතුළේ අපිට දැන් පේනවා අඳෝනාව, කංකෙන්දිරි ගානේව, අඬනේව, හොටු පෙරණේව කොමිටික මේ දවස්වල පෙනෙමින් තියෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂයට ඇවිල්ලා තියෙන පිරිස කියලා ගත්තට පස්සේ අපි දන්නවා ඔවුන් කලින් දේශපාලන පරිච්ඡේදය තුළ ඔවුන් කොහෙද හිටියේ, මොනවද කරේ කියන එක. ඒතර ඔවුන් විපක්ෂයේ අසුන් ගත්තා කියලා පාර්ලිමේන්තුවේ ජනතාවට කිසිදු සාධනීය දෙයක් වෙන්නේ නැහැ. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ කියන මෙන්න මේ කුළුණු තුනට අමතරව ජනතා බලය කියලා කුළුණක් සමාජෙ වැඩ කරනවා. අන්නේ ජනතා බලය කියන එක සංවිධානාත්මකව ඉදිරියට ගේන්න ඕන කියන පදනමින් තමයි අපි 2022 අරගලයටත් අපි සිරුදනාගේ මැදිහත් වීම කරේ. ඒ වගේම තමයි ඒ අරගලයට පෙර සහ ඉන්පසු අපි හිටපු දේශපාලන ස්ථාවරය තමයි ජනතා බලය දියවන්නාවෙන් එළියේ ජනතාවගේ බලයක් ගොඩනැගීම කියන එක පදනම් කරගෙන. අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දිත්, අපි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වෙද්දිත් මේ දෙකටම අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි ජනතාවගේ ප්‍රතිපත්තිය අපේ රතු පොත. ඉතින් අපි බොහොම පැහැදිලිව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා අපි බොහොම නිශ්චිතව කියපු කාරණේ තමයි ජනතාවට බලය. මේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ අසමත්කම, පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ නියෝජනය කරන්න උත්සාහ කරන එක අසමත්කම අපි දැක්කා මේ මැතිවරණයට කලිනුත් පෙනුණා. මැතිවරණයේ ඇතුළේ ඔවුන්ගේ පක්ෂ තුල අර්බුද, ඔවුන් දේශපාලන කරපු සංස්කෘතිය විසිනුත් පෙන්නවා ඔවුන් ජනතාව නියෝජනය කිරීමසා සමත් වෙන්නේ නැහැ කියලා. NPP ඉදිරිපත් කරපු පණිවිඩය දුන්නේ මේක සුද්ධ කරන්න පාර්ලිමේන්තුව පුරවන්න NPP එකෙන්. ඒක තමයි පණිවිඩය. සහ ඔවුන්ගේ පණිවිඩය අයිති වෙන්නේ අතීතයට. මෙතෙක් මේ රාජපක්ෂලා, රනිල්ලා සහ මේ හිටපු දේශපාලන කල්ලි විසින් කරපු හානිය. අපි කතා කරේ අත්වශ්‍යම අනාගතයේ දිශාවට. අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇතුළත් වෙන ගිවිසුම්, ඒ ගිවිසුම් විසින් රට එන්න තියෙන අවදානම, ඒ වගේම ඉන්දියාවත් එක්ක ඇතුළත් වෙන ගිවිසුම්, ඒක විසින් තියෙන අවදානම, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ලංකාව සම්බන්ධයෙන් ඉන්න වැඩපිළිවෙල, මේකේ තියෙන අවදානම සහ පොදුවේ සමාජවාදී පිළිබඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ. නිසා මේක අපි ටිකක් යම්පිසි අනාගතවාදී පදනමකින් තමයි දේශපාලනය කරේ. ඒක අපි හිතන්නේ ඒ දේශපාලනේ අපතේයමක් විදිහට. ඒ දේශපාලනේ විවෘත වෙන්නේ ඉස්සරහට. අපේ ඡන්ද ප්‍රමාණයම නෙමෙයි අපේ සමාජ බලපෑම, අපේ මතවාදී බලපෑම සමාජයේ තියෙන. පසුගිය කාලේ ලංකාවේ සමාජය ඉතාම අසීරු තැන්වලට පත් වුණාම පස්සේ ඒ හැම අසීරු තැනකදීම අපි දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියේ ඒවට කරගහලා, ඒවට උර දීලා සහ ඒවැ ඉතාම අභියෝගාත්මක තැන් අරගෙන මේ ඉන්න සියලු දෙනා කරපු මැදිහත් වීමක් තියෙනවා. නිසා ඒ හෘද සාක්ෂි මේ බැඳීම ජනතාව තුළ තියෙනවා කියලා අපි දන්නවා. මේ ආණ්ඩුවේ කකුලෙන් අදින එකවත් නැත්නම් මේ ආණ්ඩුව කරයක් දාගන්න එකවත් නෙමෙයි අපේ ප්‍රවේශයේ. ඒ වෙනුවට ජනතාවගේ අභිලාෂයේ දිශාවට, අරගලයේ අභිලාෂයේ දිශාවට අපි ආණ්ඩුව අතින් අදිනවා කියලා. අපි වාමාංශික මතයක් නියෝජනය කරමින්, සමාජවාදී පිළිබඳ වැඩපිළිවෙළක් නියෝජනය කරමින් තමයි සහ ජයිපේ විදිහට අපි ගත්ත දේශපාලන ක්‍රියාමාර්ගවල තියෙන වැරද්ද ගැන ස්වයංවේචනාත්මක දකිමින් තමයි මේ කණ්ඩායම සිද්ධ වෙන්නේ. එතනින් පස්සේ අත්‍තරම JVP එක ගමන් කරේ දකුණට. ඉතින් අත්‍තරම අපි එතන හිටියනම් JVP මේ විදිහට දකුණට යන්න වෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ
දැන් අපි ජේපී එකකට හිටියනම් 2022 අරගලයේ මේ ජයග්‍රහණය ලැබෙන්නේ. ඔව් මම හිතන්නේ 225ම එපා කියලා ගినాපු සටන් පාඩේ සැලකී දුරකට මෙතන ඒක අවසන් වෙලා තියෙනවා. ඒ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා. මං කියන්නේ ඊතුරු දේශමාල බලවේග ඔක්කොම නන්නත්තර වෙලා ඉන්නේ. හරි දෙය ගැන කිසිම සැක හිතන්න එපා. ඔය ඔක්කොමල කඩේ වහනවා ඊළඟ පාර්ලිමේන්තු ඡන්දේනක කඩේ වහනවා. ඔය හැමෙන් කතාවේ පාර්ලිමේන්තුවේ අපි ඉන්නේ බොහොම ධෛර්ය සම්පන්න හැඟීම්. පත්වලා තියෙන ආණ්ඩුව මෙහෙම තිබියදී පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතාවගේ විපක්ෂයේ කටයුතු කරන්න ඒ වගකීම ගන්න අපි ලෑස්ති අපිකට මැදිහත් වෙනවා. තාම ඉවර නෑ මේක. තාම ඉවර නෑ. මම ඊටාම් වගකීමෙන් කියනවා මේ දේශපාලන පරිච්ඡේදය ඉවර නෑ. ඒ නිසා මේක ගැන අපි දැම්ම අවසන් නිගමන ලියන්න අවශ්‍ය නැහැ. තව යමු. මොකද අපිට දැඩි විශ්වාසයක් තියෙනවා සමාජයේට අපි මේ සියලු දෙනා සහ අපේ දේශපාලන මැදිහත් වීම කර බලපෑම. ඒක ගැන අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒක තව අපි පරිච්ඡේදයක් යමු. ඒ යනකොට මේ දේශපාලනේ මොකද වෙන්නේ කියන එක තීරණය නිසා මේක ඉවර නැහැ තාම. තාම අපි ඉන්නේ චිත්‍රපටි මැද. සීට් වලින් නැගිටලා යන්න එපා. ලොකු දර්ශනයක් ගියා. ඒක ඇත්ත. ලොකු ෆයිට් එකක් ගියා. දින්නේ තුන් දිනක් වැටුණා. ඒ නිසා ෆිල්ම් එක ඉවර නැහැ තාම. තව යන් ඉස්සරහට අපි බලමු ඊළඟ චිත්‍රපටි ඊළඟ ජවනිකාවල මොකද වෙන්නේ කියලා. දැන් මේ සින්දුවනේ තියෙන්නේ.